අද අපි ඉදිරිපත් කරන්න අදහස් කරේ බටාත රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ. මේ බටාත රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ තුළ විශේෂයෙන්ම අතිරේක ආහාර භෝග, වී වගාව, ඒ වගේම තමයි පළතුරු වගාව, එළු වගාව මේවට අවශ්‍ය කරන බීජ සියල්ලම මේක නිෂ්පාදනය කරනවා. ලංකාවේ බීජ නිෂ්පාදනය අතින් විශේෂයෙන්ම අතිරේක ආහාර භෝග බීජ නිෂ්පාදනය ගත්තාම ප්‍රමුඛතාවයක් දක්වන්නේ මේ ගොවිපළ. ඉතින් මේ ගොවිපළේ විශේෂ කාර්යයක් වෙලා තියෙනවා. මුළු ලෝකෙම ලොක්ඩවුන් වෙච්ච අවස්ථාවක COVID-19 නිසා මේ රජයේ බීජ ගොවිපළ ක්‍රියාකාරීව කටයුතු කළා. ඒ ක්‍රියාකාරී කටයුතු කරපු ප්‍රතිඵලයක් තමයි අද බීජ නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඒ නිෂ්පාදන කාර්ය කොහොමද උනේ කියන එක පිළිබඳව තමයි ඒ පරිපාලන නිලධාරින් එක්ක එකතු වෙලා කොහොමද කළ තියෙන්නේ කියලා තමයි අද ඉදිරිපත් කරන්නේ. බලමු ගොවිපළ ගිහිල්ලා. මේ රැඳී සිටින්නේ හොරණ දෙමුහුන් පැපොල් බීජ නිෂ්පාදන කරන කොටස තුළයි. එතකොට මූලිකවම අපි මෙතන හොරණ හයිබ්‍රිඩ් බීජ නිෂ්පාදනය තමයි කරගෙන යන්නේ. එතකොට දැනට වෙළඳපොලේ පවතින විදේශයෙන් සතුව පැමිණි තියෙන දෙමුහුන් පැපොල් බීජ දෙමුහුන් ප්‍රභේදවලට අපි තරංගකාරී විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉතා ළඟකදී රිලීස් කරන ලද මෙම පැපොල් ප්‍රභේදය දැනට ගොවි ජනතාව අතර ඉතාමත් සාර්ථක ලෙස ව්‍යාප්ත වෙලා ගොවි ජනතාව ඉතාමත් උනන්දුවෙන් මෙම බීජ සෙවීමක් කරගෙන යනවා. එතකොට ඒ අරමුණ අපි සාර්ථක කර ගැනීමට සඳහා බටාත ගොවිපලේ මෙම දෙමුහුන් පැපොල් නිෂ්පාදන කොටස ස්ථාපනය කරලා තියෙනවා. එතකොට මූලිකවම අපි කරන්නේ මෙහි අපේ ගොවිපළ සතුව පවතින සම්පතක් වන මෙම පොලි හවුස් එක අපි භාවිතා කරලා ඉතාමත් සූක්ෂම ලෙස ඔබට පේන ඇති වටේ තියෙන විදිහට ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් භාවිතා කරලා පැපොල් වගාවට වැළඳෙන බහුල වැරදෙන මේ වෛරස් රෝග පාලනය කිරීමට අපි ඒක භාවිතා කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මූලිකවම සාමාන්‍ය පැපොල් වගාවක් වගාවකට භාවිතා කරන ස්පේසින් භාවිතා කරලා මේ ආකාරයට බිඳු ජල සම්පාදන පද්ධතියක් එක් කරලා වගාව අපි නඩත්තු කරගෙන යනවා. ඒක තමයි මූලික ලෙස මෙම වගාව ස්ථාපනය කිරීමට අපි යොදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ප්‍රධාන ලෙස අපි පරාගණය කිරීම තමයි ඊළඟට මෙහි මූලිකම ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට ඒ පරාගණය ඉතාමත් ගුණාත්මකව ඵලදායී ලෙස නියමිත කාලයට අනුකූලව සිද්ධ කර යුතුයි සාර්ථක නිෂ්පාදනයක් බීජයක් අපිට ලබා ගැනීමට. එතකොට එම බීජය ලබා ගැනීමට අපි ප්‍රධාන ලෙස ප්‍රභේද දෙකක එකතුවකින් තමයි මෙම හොරණ හයිබ්‍රිඩ් පැපොල් බීජ නිෂ්පාදනය කරගෙන යන්නේ. CP13 ප්‍රභේදයේ තියෙන පරාග ගෙනල්ලා මෙම කුටිය තුළ පවතින රත්න ප්‍රභේදයේ ජායාංගී පුෂ්පයක් තෝරගෙන එහි එම CP13 ප්‍රභේදයෙන් ගෙනෙන පරාග පුෂ්පය පිපීමට ප්‍රථම අපේ CP13 ප්‍රභේදයෙන් ලබා ගන්නා පරාග මෙම රත්න ප්‍රභේදයේ ජායංගී මලට තැම්පත් කරලා ඔයිල් පේපර් එකක් භාවිතා කරලා අපි එය වැසීමක් සිදු කරනවා. ඒ වැසීමක් සිදු කරලා එම පුෂ්පය ඵලයක් බවට පත් වෙලා ඉතාමත් පැසුණු තත්ත්වයට පසුවාට පසුව අපි එම ඵලය මෙම ගසෙන් නෙලාගෙන අපි බීජ නිස්සාරණය කරලා වියලීමට පත් කරලා ගොවි ජනතාව අතරට පත්වීමට වැඩ කටයුතු සිද්ධ කරනවා.